ඉතින් ඇයි වරන් දෙන්නේ ඒ දසුන් දුටුවම ඒ ඔබේ හිතවතුන් කතා කරේ ඇත්තටම මම හිතනවා ඉතින් ඒගොල්ලන්ට දැනෙන දේ කතා කරන්නට ඇති මම දකින දෙයක් තමයි මම ෆිලිම්සිය නගරේ මෙච්චර දුරක් මට එන්න හම්බුනේ මේ ශ්‍රී ලාංකික මාත් සමග හිටියු නිසායි ඉතින් ඒ අය මා ගැන දරන අදහස් මම තුන අවංකව ඒගොල්ලෝ දැකපු දෙයි ඒගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයි ඒගොල්ලෝ කතා කරා කියලා ඉතින් ඒක තමයි මම ලබන ඉහළම සම්මානය කියලා මම හිතනවා හොඳ ජනතා ප්‍රතිචාරය තුන තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් ද වැද්ද කියලා තියෙන්නේ මම හිතන්නේ ඒගොල්ලෝ ඇත්තටම ඉතින් මම සතුටු වෙනවා මගේ හිත මිත්‍රයෝ ගැන මගේ මේ මා වටා ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගැන අපි මං ගැන ඒ වගේ සුවාදී කතා කිරීම සම්බන්ධව ඔව් මම කැමති වෙන මේ දෙක ගැන කතා කරන්න අපිට මේ ඉදිරියට නම් අජිත් මහත්තයා කතා කරන්න වෙන්නේ නිකම්ම නිකන් මේ මේ පට්ටමකුත් එක්ක उदारतर समाज मेवर उदेश श्रीमद अनगार्ग धर्मपाल परोपकार देशकीर्ति श्रीलंका तिलक सम्मान අමුතවදාවක් මේ සම්මාන පසුපස හැබෑ යන්නේ ආසාවක් එහෙම නෑ මට විවිධ අවස්ථාවලදී ඇගීමට ලක් වෙලා තියෙනවා එකවතාවකදී හරි කොතලාවල මහත්මයා විසින් ඇගීමට ලක් කරලා තියෙනවා මේ රටේ කරුණාවිලා කරපු දැලන්ත ව්‍යාපාරික ව්‍යාපෘතියකදී ලක්පු සහයෝගයට ඒ වගේ දේ පිටින් පිට මට ඒ වගේ දේවල් ලැබිලා තියෙනවා මේක අහමුලෙස මම ලංකාවට ගියා මොකද මම ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරස්ථානයේ තමයි නහම් පාසල් රහම් අධ්‍යාපනය ලැබුවේ කුංචි වයසේ නම් මම හිතන්නේ අපිට බොහොම ළඟ ලෙන්ගතුම පන්සල ඉතින් අපේ විහාරස්ථානය ඉතින් මම ලංකාවට ගියවර ගියපු වෙලාවේ මම හිතන්නේ අලකාරික ධර්මපාල පදනමේ සමගත් මගේ දැන් සම්බන්ධතාවයක් තියෙනවා ඒගොල්ලෝ වසර 3කට සැරයක් තමයි මේ සම්මාන ප්‍රදානය කරන්නේ ඉතින් අපේ නායක හඳුරන්ට බදුලේ योजना ඒ අනගාරික ධර්මපාල පදනමට යෝජනා වුණා. ඔවුන් විසින් මා මෙහි කළපු සේවය, ඒ වගේම ශ්‍රී ලංකාවේ මම කරලා තියෙන සමාජ මෙහෙවරත් සොයා බලලා ඒගොල්ලන්ට මේක දී යුතු පුද්ගලෙක් ලෙස හැඟුණ නිසා මම හිතනවා මේ සම්මානය ඒගොල්ලෝ මාව සම්පිදු ලැබුවා කියලා ඒගොල්ලන්ගේ මම හිතන්නේ ඒක ඇත්තටම මට සතුටක්. ඒ වගේම කලාතුරකින් කෙනෙකුට ලබන්නට පුළුවන් වාසනාවක් මොකද අද සම්මාන කියන ඒවා ඉලමුදල් වලටත් ලැබෙන කාලයක මම හිතනවා මම කිසිදු මට අතිරේක මුදලක් වැය කරන්න මේ දිසිදුක් සිදුන්නේ නැහැ. ඒ සම්පූර්ණ ගෞරවයේ කටයුතු ඔක්කොම අපේ නායකයන් වහන්සේ තමයි සිද්ධ කරේ. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ ඉතාලියේ සොයා බලලා ඒ වගේම මගේ ජීවත් වෙන ප්‍රදේශයේ මම කරපු කටයුතු සොයා බලලා මට මේ සම්මානය ලබා දුන්නා. මේ අවස්ථාව සම්බන්ධයෙන් මට ලැබුණා දියවසක. ඔව් අපේ සුබපැතුම් තුත් අපි ඔබට එක් කරනවා ශ්‍රී නාරිකාව වෙනුවෙන් ඔබට මේ ලැබිච්ච සම්මානය ඇතරම ඔබ සුදුසෙක් හැටියටයි අපි දකින්නේ. ඉතින් ඔබ වැනි සැමියෙක් ලබන්න ඇය කොයිතරම් වාසනාවන්තයෙක්ද? ඉතින් ඇය ගැනත් කියන්න මෙන්න වෙලාව. ඔව් ඇත්තටම මගේ විරුද ගැන කතා කරලා අද මම මෙතන ඉන්නේ මට මෙච්චර දුරක් එන්න පුළුවන් වෙලා තියෙන්නේ මගේ දයාවට විරුද්ධ ඉන්නා ශාන්තිනී කාර්යවසම් එයා හින්දා මොකද එයා හැමදාම තේරුම් බේරුම් කරගත්ත මගේ කාර්ය බහුල ජීවිතය. ඒ නිසා කවදාවත් මට වැටකඩලු බැන්දේ නැහැ මේ සමාජ මෙහෙවර තුලින් ඔයා ආර්ථික ශක්තියක් ලබන්නේ නැහැ. ඒ නිසා ඔයා මේක කරන්න එපා කියන වැටකඩලු මට බැන්දේ නැහැ. එයා හැමතිස්සෙම මට ශක්තියක් වුණා. හැමදාම මං කරන දේදී මට ශක්තියක් වෙලා දායකත්වයක් දුන්නා. ඒ නිසා තමයි මට මේ කාලේ පුරාවටම දිනෙන් දින ඉස්සරහට ගිහිල්ලා මේ කටයුතු කරන්නට හැකියාව ලැබුණේ. ඇත්තටම බිරිඳ මේ දායකත්වය ලබන්න දුන්නා නම් එක අවස්ථාවකදී දැන් පාලු ඔයත් දන්නා සාමාන්‍යයෙන්
පෞසස්ථාව තුල ගැටලුවක් ඇති වුණොත් අපිට තීරණ කරගන්න වෙනවා සමාජ සේවය කරනවාද පවුල තුල රැඳෙනවාද කියන එක. ඉතින් මට ඒ ගැටලුව කවදාවත් ඇති කරේ නෑ මගේ දයාබර පිළිම. ඒකේ ගෞරවය මම එයාට උපනාමය පුද කරන්න ඇත්තටම. එයා කිව්වේ නෑ ඔයා හරි දෙයක් කරන්නේ මම දන්නවා හරි දෙයක් කරන්නේ ඉන්න වාගේ ගමන වායන්. නමුත් හැබැයි ඒ ගමන ගියා කියලා මගෙන් පවුලට වෙන්න තියෙන යුතුයකම් බෑරෑරියෙත් නෑ මම. ඒ දෙකම බොහොම සමව බොහොම සමගාමීව ඒ දෙකේම ගිය යුතු දේ මම කරා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අවස්ථාවේදී මම මගේ බිරිඳට ස්තුති පුද කරන්න ඕනේ කියලා මට ලබා දෙන සහයෝගය. අපිත් ස්තුතිවන්ත වෙනවා ඇයට. මොකද මෙවැනි සමයක් ලබන ඔබ වාසනාවන්තය වගේ මෙවැනි මිතුරෙක් ශ්‍රී නාලිකාවට ලබන්න අපිත් වාසනාවන්තයි. ෆිලිස්ස නගරේ ඉන්න මේ හැම ශ්‍රී ලාංකිකයෙක්ම වාසනාවන්තයි. මොකද වැඩක් කරනකොට පිටපස්සට අදින පිටපස්ස ගහන අය ඕන තරම් ඉන්න ඕන තරම් ඉඳ අජිත් එහෙම නැහැ. ඉතින් අජිත් වගේ මාජිගේ මිතුරන් ගැන කතා කරන්න ඕනේ. අපි ආපු වෙලේ ඉඳලා කෑවද බිව්වද කියලා තාවේ මහන්සියද මේ හැමදේම අහන්න බලන්න අමතක කරේ නැහැ වුන්. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබගේ දුව දරුවන් ගැන කතා කරමු අපි. ඔව් මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. දුව ඒ වෙනකොට මුගේපුර සුජාතා බාලිකා විද්‍යාලයේ 3 වෙනි වසරේ අධ්‍යාපනය ලැබනවා. ඒ වගේම මට ඉන්න අවුරුදු 6ක පුතේ එයා ලංකාවේ අධ්‍යාපනය ලැබනවා ඒෂියන් ග්‍රැමර් ස්කූල් කියන ජාත්‍යන්තර පාසලේ. ඊට අමතරව මගේ බිරිඳ තමයි මේ වෙනකොට ඒගොල්ලන්ගේ සියලුම කටයුතු බලාගෙන ලංකාවේ වැඩ කටයුතු කරන්නේ. හොඳයි අජිත් මේ සර්සෙන්න සමුදෙන්න. අපි ලස්සන කතා බහක යෙදුණා. අද ෆිලින්සෙ නගරේ මේ කරපු කතා බහට ඇත්තටම අපි කාලකින් නම් බලන් හිටියා ඔබව හමු වෙන්න. අපි ෆිලින්සගේ රාවේ ඔබ මුණ ගැහෙන්නට ඇවිත් අද අපි නොදන්නා දේ ඔබගෙන් දැනගත්ත ඔබගේ පෞද්ගලික තොරතුරු ටිකක් වෙනින් දැනගන්න. මොකද අජිත් සමාජ සේවය කරන්න ගියාම තමන් ගැන එච්චර කතා කරන්න කෙනෙක් නෙමෙයි. ඉතින් අප සම්බන්ධීකරණය කරා අජිත් මීට මාස කිහිපයකට පෙර තොස්කානා සංවිධානය කරපු අවුරුදු දෙවැන්ත අවුරුදු උත්සවයේදී. ඉතින් ලබන වසරත් අපි ඒට එන බලාපොරොත්තු වෙනවා. මම හිතලා බලාපොරොත්තු කරනවා ඒක. ඒ වගේම මම ඇත්තට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා අපේ තොස්කානා සංවිධානයේ සියලුම නිලධාරීන්ට. උන් බොහොම පිටුවහලක් වෙනවා. අපි බොහොම එකම්මගේ දරුවාගේ වැඩ කරන ඉන්න අපිට බොහොම සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ටීවී නාලිකාවේ පළවෙනි පින්මේ ඉඳලා මේ වෙනකම්ම අපි එකට ජීවත් වුණා. ඇත්තටම කිව්වොත් අපි මේ අතැගිලි බැඳිච්ච ආයතන දෙකක් කියන්නට පුළුවන්. හැම අවස්ථාවකදීම මේ මාධ්‍ය අනුග්‍රහයෙන් වඩුව ලබා දුන්න අපේ හැම දැවැන්ත ව්‍යාපෘතියකටම මට මතක් කරන්න පුළුවන් මේ අවස්ථාවකදී මම ඉපාලිට මතක ඇති අපි රණවිරුවන්ට කෘතිම පාද ලබා දුන්නා. මම හිතන්නේ දැවැන්ත මාධ්‍ය අනුග්‍රහයක් ලබා දුන්නේ ඔබ ආයතනය ඒ සාර්ථක කරගන්නට. අපි රණවිරුවන් සිය දිනකට ඒක ලබා දුන්නා. ඒ වගේ විවිධ අවස්ථාවන් වලදී ලබා දුන්න දායකත්වය මම මේ අවස්ථාවේදී ඇත්තටම කෘතවේදීව මතක් කරනවා. අනිත් එක තමයි මම දකින්නේ මේ කාලපකවානුව පුරාවටම ඔය වගේ නාලිකා විශාල වශයෙන් මේ ඉතාලිය පුරා යුරෝපය පුරා බිහි වුණා. හැබැයි මේ තියෙන කම්කටොළු බාධකත් එක්ක මේ ගමන යන්නට සභාපතිතුමන් ඇතුළු කාර්යභාරය වන්නේට ඇත්තටම විශාල ශක්තියක් තියෙනුනේ. ඒ ශක්තිය නොඅඩුව ඔයගොල්ලෝ තුන තියෙනවා. ඒ ශක්තිය ඔයගලට තවත් ඉදිරියටම යන්න පුළුවන් වෙයි මම බලාපොරොත්තු වෙන. ඒ වගේ දැවැන්ත පියවරවල් තමයි ඔයගොල්ලෝ ඉදිරියට යයි කියලා. ඒ වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා ඉදිරියේදී අප සමග රැඳිලා අපිට ඔයගලගේ දායකත්වය ලබා දෙන්න. දැබරිත දෘෂ්ටි නාලිකාව හැමදාම අපේ නාලිකාව කියලා පිළිගන්නයි අපේ හිතවතුන් සෝදාන. අපි කොහේ ගියත් අපේ චැනල් එක අපේ ටීවී එක කියලා තමයි අපිට කතා කරන්න අපි ආසයි කරන්නේ. මොකද මේ ශ්‍රී නාලිකාව අවුරුදු 8ක් මෙහෙම මෙච්චර දුර ගමනක් අවුරුදු 8ක් කියන්නේ විදේශ රටක රුපියල් නාලිකාවක් කරනකොට බොහොම අමාරු දෙයක්. මෙච්චර දුරක් ආවේ ඇත්තටම මේ අජිත්ලා මේ හැමෝගෙම හිතවත්කම සහ මේ සහයෝගයෙන් හින්දා. ඉතින් අටක් අවුරුදු 800ක් වරන් මේක ඉදිරියට ගෙන යන්න පුළුවන් ඊළඟ පරම්පරාව වලට යන්න පුළුවන් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම. ඉතින් අජිත් ආදර සමුදන්නේ මේ සූදානම අපි ආයෙත් එනවා හම් වෙන්න. ෆිරෙන්සියාවත් අජිත් හම් වෙන්න තු අපි යන්නේ. ඉතින් දැවල් හිතතුනේ ඔබට තියෙනවා නම් යමක් කියන්න කතා කරන්න මේ දුරකථන අංකවලට. දැන් HD තාක්ෂණය ඔස්සේ තමයි අපි ශ්‍රී නාලිකාවේ කටයුතු විකාශනය කරන්නේ. ඉතින් අපි ගිහින් එන්න. අපි අජිත්ට සුබ පතනවා. ඔගලටත් සුබ රාත්‍රියක් කියනවා. අයිබෝන් අයිබෝන්.